කලාලෝකයේ රසවත් තොරතුරු රසක් ඔබත් එක්ක බෙදා ගන්න අදත් ආට් කැෆේ ඔබේ නිවසට ගොඩ වදිනවා. වින්දනීය අඩ හෝරාවක් ඔබත් එක්ක ගත කරන්න. Ravina Ranganashilpi Jeevan Kumar Tunga Pulundul Cinema Adhyakshanaye Jeeva එහි මුහුරා තුලල පසුගියදා පැවැත්වුවා. ජීවන්ගෙන් පටන් ගත්ත මේ ආරම්භය මම හිතනවා අපි කර්මාන්තයෙන් උගා ප්‍රවීණ රංගන ශිල්පීන් පටන් ගත්තොත් කර්මාන්තයට ලොකු දෙයක් වෙයි කියලා. ඒ වගේම ජීවට සුපතනවා සාර්ථක නිර්මාණයක් ඉදිරිපත් කරන්න කියලා. අපේ සහෝදර ශිල්පියා ජීවන් කුමාරතුංග හැමෝගෙම ආදරේ දිනගත් අපේ සිනමාවේ ඉන්න ප්‍රබලතම චරිතයක් අද අධ්‍යක්ෂණයට පිවිසෙනවා. මට හැඟෙන දේ තමයි සිනමා කර්මාන්තයේ ඉදිරියට ගෙනියන්න අපේ සිනමා ශිල්පීන්ගේම දායකත්වය තමයි ප්‍රධාන වෙන්නේ. ඉතිහාසයත් ඒට සාක්ෂි දෙනවා. ඒ වගේම මට දැනෙන තව දෙයක් තමයි මෑත යුගයේ අපි දකිනවා ඉතා හොඳ නවක සිනමාකරුවන් සිනමාවට පිවිසෙනවා. ඒ නිසා සිනමාව පැවතිය යුතුයි. ඒ පැවැත්ම තහවුරු කරගන්න මේ ජීවගේ මේ ප්‍රයත්නය. ඒ කියන්නේ අපි චිත්‍රපටයක් කලාත්මක අතින් විතරක් උසස් වෙලා මං හිතන්නේ අතිශයින් සාර්ථකයි කියලා ජනතාව ඒ නැරඹුවේ නැත්තම්. ජනතාවට ප්‍රිය වෙන ජනකාන්ත කලාත්මක ගුණයෙන් යුත් චිත්‍රපටි බිහි වෙන්න ඕන. මා හිතනවා ජීවා චිත්‍රපටය තුල ජීවන්ගේ ඒ ප්‍රාර්ථනාවේ තියෙන බව ඔහුගේ කතාවෙන් අද අපිට හැඟුණා. ඒ නිසා අර ඒ සුබ ප්‍රාර්ථනාව මගේ සිනමාව වෙනුවෙන් තියෙන ඒ තව තවත් ඉදිරියට ගෙනියන්න ජීවා චිත්‍රපටියේ ජීවන්ගේ අධ්‍යක්ෂණයෙන් අතිශයින්ම සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේත් හැමදාම විශ්වාසය තියෙන්නේ සිනමා නිර්මාණයක් විශේෂයෙන් අපි සාමාන්‍ය වචන කියනවා බයිස්කෝප් එකක් බලන්න මිනිස්සුගේ කැමැත්ත තියෙන යම්කිසි කතාවක් තියෙනවා ලස්සන තේමාවක් තියෙනෝනේ රංගන ශිල්පිනී ඒ ශිල්පීන්ගේ ප්‍රබලත්වය තියෙන හොඳ අධ්‍යක්ෂණයක් තියෙනෝනේ ඒ වගේම හොඳ සංගීතයක් තියෙනවා හොඳ කැමරා කරණයක් තියෙනෝනේ හොඳ තිර කතාවක් තියෙනවා හොඳ කතන්දරයක් තියෙනවා ඒතර තමයි අපි දන්නේම නැතුව අපේ ප්‍රේක්ෂකව ආපහු අපිට සිනමා හල් වලට ඇද ගන්න පුළුවන්. ඉතින් මේ කාලේ අපි ප්‍රේක්ෂකව සිනමා හල් වලට ඇද ගන්නේ කොහොමද කියන එක තමයි හොඳට කල්පනා කරන්න ඕනේ. අන්න ඒක හොඳින් හිතේ තියාගෙන කරන නිර්මාණය මම දන්නා ඕනම වෙලාවක සාර්ථක වෙනවා. ඉතින් මේ කාලේ ඇත්තටම කීපයක් සිනමා නිර්මාණ කීපයක් ඒ වගේ අති සාර්ථක විදිහට තිරගත වුණා. ඉතින් ජීවා චිත්‍රපටිය ඒ පෙරනිමිති පේනවා. ඉතින් අනික් ප්‍රේක්ෂකව වගේම මමත් හරි ආසාවෙන් මගේ සහෝදර ශිල්පී ජීවන් කුමාරතුංග එතුමාගේ පළවෙනි අධ්‍යක්ෂණය නරඹන්න මාත් ආසාවෙන් බලන් ඉන්නවා. මම ලියපු තුන්වෙනි ස්ක්‍රිප්ට් එක තමයි ජීවා කියන්නේ. ඉතින් කුඩා කාල සිට තාමත් කැමැත්තෙන් හිටපු රංගන ශිල්පියෙක් තමයි ජීවන් කුමාරතුංග මහත්මයා. එතුමාගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණයට ජීවා චිත්‍රපටයට ස්ක්‍රිප්ට් එක ලියලා දායක වෙන්න ලැබීම මම හිතන්නේ මගේ වාසනාවක් කියලා මගේ ජීවිතේ. ඉතින් මේ චිත්‍රපටය ගැන කියනවා නම් මම කලින් ලියපු ස්ක්‍රිප්ට් එක සෑහෙන ආත්මසින් වෙනස්. පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි. ඒ වගේම දුක, සතුට, ත්‍රාසය, බීතිය හැමදේම කැටි කරගත් හොඳ බයිස්කෝප් එකක් කියලා කියන්න පුළුවන්. මගේ සිනමා ගමනේදී මම හිතන්නේ මම වැඩිපුරම කුටි කාලා තියෙන ජීවන්ගෙන්. ඉතින් ඒ වගේම වැඩිම චිත්‍රපට ගණනාවක් කරලා තියෙන මේ හීරෝත් ජීවන් තමයි. මොකද ජීවන්ගේ මයිතර චිත්‍රපටි ගණනාවක්ම බොක්ස් ඔෆිස් අවස්ථිය පැනපු චිත්‍රපටි. ඉතින් ඒ ප්‍රේක්ෂකයෝ අදත් ඉන්නවා. මොකද එයාගෙන් අහනවා වගේම අපෙනුත් අහනවා. ඇයි මේ අමතුමා වගේ ඉස්සර ජීවන් කරපු චිත්‍රපටි වගේ චිත්‍රපටි කෙරෙන්නේ නැත්තේ කියලා. ඉතින් අද ඒ වගේ කොමර්ෂල් ගුණාත්මක චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරන්න යන එක ගැන මම හරි සන්තෝෂයි. මම විශ්වාස කරනවා හොඳ චිත්‍රපටියක් අපි කරන්න කියලා. සහෝදරයෝ දරුවෝ දෙමව්පියෝ ඔක්කොම එකට ඉඳලා බලන්න පුළුවන් චිත්‍රපටියක්. ගොඩාක් දුරට මම චිත්‍රපට ශාස්ත්‍රයට නිෂ්පාදන ශාස්ත්‍රයට එන්න හේතුව චිත්‍රපටි ශාස්ත්‍රය ගොඩක් අඩු වෙගෙන යනවා. චිත්‍රපටි බිහි වෙන එක අඩු වෙගෙන යනවා. නිෂ්පාදකවරු අඩු වෙගෙන යනවා. ඉතින් මම හිතුවා ඒක අඩු වෙගෙන යනකොට අපිත් ඇහැ කන පියාගෙන ඉන්නේ නැතුව අපි ඒකට පොඩ්ඩක් ඇවිල්ලා අපි ඒක ගොඩ ගන්න උදව් කරන්න ඕනේ කියලා. එදා යුගයේ චිත්‍රපටි බලන අය හෝල් වලට අවිල්ලා බැලුවා. නමුත් අද YouTube එක හරහා ඉන්ටර්නෙට් එක හරහා කමෙන්ට් ඕන්ලාවට डाउनलोड කරලා බලන එකක් තියෙන්නේ. ඉතින් එහෙම වුණොත් චිත්‍රපටි කලාවට මොකද වෙන්නේ කියන එක අපිටත් හිතා ගන්න බැරුව යනවා. ඉතින් ඒ නිසා එදා බැලුවා වගේම චිත්‍රපටි හෝල් එකේ ඉඳලා මිනිස්සු ඉදිරියටත් මම බලාපොරොත්තු වෙනවා චිත්‍රපටි හෝල් එකේ ඉඳලා චිත්‍රපටි බලන්න මිනිස්සු එන තැනට හදනවා කියලා. මගේ නවතම නිර්මාණය බුලුඳුල් නිර්මාණය ජීවා මේ චිත්‍රපටයේ නම මම අධ්‍යක්ෂණයෙන් සහ රංගපෑමෙන් දායක වෙනවා. ඒ වගේම මේ නිර්මාණයට ජේෂ්ඨ නළු නිලියන් සහ නවක නළු නිලියන් රාශියක් සම්බන්ධ වෙනවා. මම විශ්වාස කරනවා මේ නිර්මාණය තුලින් නැවත අපිත් සමග අතීතයේ අත්වැල් බැඳගෙන හිටපු ප්‍රේක්ෂක සමූහයේ අවධානය දිනාගෙන ඔවුන්ව නැවත සිනමා හල තුලට කැඳවාගෙන ඒමේට යම් ශක්තියක් මේ නිර්මාණය තුලින් ලබා දෙන්න හැකි වෙයි කියලා මම විශ්වාස කරනවා. සුමිත් රත්නායක අධ්‍යක්ෂණය කරන කුළුඳුල් චිත්‍රපටය රන් කොල්ලා මේහි පූර්ව ප්‍රචාරක පටයයි. Tarikita, tarikita, rundan, rundan, gata, teya, teya, ta. Gamete, malbete. Dasak budun buduwana ran arunalle. Malviyanak pedala, ran bimanak mevila. Malviyanak pedala, ran bimanak mevila. Mata gedara yanna one. Me gedaram birida. Sunai hadin hadata aadarai pm piyata malli nahi dorin dorata kini uturai me mulu lokata ekamidulai me mulu lokata ekamidulai dennat ekama wawata panla naagana misakka me ge hari adiyak tiyenawa ehema neme නිශාන්ත වීරසිංහගේ ජයශ්‍රී ඇමතිතුමා චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගියදා පැවැත්වුවා. මං හිතන විදිහට මේ චිත්‍රපටය විනෝදාත්මක වගේම දේශපාලනික පසුබිමකින් යුක්ත චිත්‍රපටයක් කියලා මට හැඟෙනවා. මොකද ඊට හේතු කාරණා වන්නේ මේ පවතින දේශපාලන වාතාවරණය තුල තියෙන ජඩකම්, මෝඩකම්, සූරකම්, බීරකම් සහ මේ දේශපාලන ජාගර ක්‍රියාවලිය මේක ඇතුලේ අභ්‍යන්තරයේ ගැඹී තිබෙනවා. මේ කාරණාව තමයි මේ චිත්‍රපටයේ පුරාවට මට පෙවුනේ පෞද්ගලිකව. ජයශ්‍රී ඇමතිතුමා මගේ අලුත්ම චිත්‍රපටය මේක දේශපාලන චිත්‍රපටයක්. ඒ කියන්නේ දේශපාලන හාස්‍ය මම සිනමාවට ගේන්න උත්සාහ කරන චිත්‍රපටයක්. මේක මගේ ඉන්න යනවා ජනතාවට පණිවිඩයක්. දේශපාලඥයෝ ඡන්දෙ දෙන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් පිටපටි බලන්න. බැලුවාම ඔබලාට තේරෙවි අපි අක්තර දුරට මේ පවත්වන සම්ප්‍රදායික දේශපාලනයට රැවටෙනවාද කියලා. මම ආරාධනා කරනවා මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මේ චිත්‍රපටි නරඹන්න කියලා. ජයශ්‍රී මහත්මයා අද රිලීස් වුණා. ප්‍රේක්ෂකයන්ට තමයි දැන් මේක බාර චිත්‍රපටිය කොහොමද හොඳ නරක අපිට කියන්න. දැනට ලැබෙන ප්‍රතිචාර ඉතාමත් සන්තෝෂයි. මම හරි ගොඩක් සන්තෝෂයෙන් ඉන්නේ ප්‍රතිචාර සම්බන්ධව. හස්තරේඛා සමීක්ෂණය අමරතුංග විජේසේකර රචිත පරිවර්තිත කෘතියක්. මේ ඒ ගැන කළ කතාබහ. हथेली की ज़बान, हथेली क्या अल्ला, ज़बान क्या भाषा भाषा अल्ले कथा मेक सामुद्रिक शास्त्रे लीविच गंभीर विषय अदालत ग्रंथ और विशिपा में संबंध अत्ता बेलिंग कर लेते हैं ये लेख क्या ये लेख क्या नाम सैफुद्दीन हस्साम यानी तुम्हारा में रेखा සියලුම රේඛා මිනිස් පල්ලේ තියෙන විස්තර කරලා තියෙනවා එකින් එක සියදි විහානි කරගන්නත් එක්ගේ අත බැලුවොත් ඒ අත්ල තියෙන රේඛා මොන ආකාරද පිහිටන්න ඕනේ ඒ පිහිටලා තියෙන්නේ කොහමද එතකොට ඒ අනුව යාගේ දේවල් නියෝජනය කරන්නේ කොහමද කියන එක රේඛාවල නියෝජනය කරන අනකෙවීමක් කරන්නේ නැහැ මේ පොත මට පරිවර්තනය කරන්න හිතුනේ 1985 මට මිත්‍රයෙක් ওই පොත එවුවා පාකිස්තානයේ. එවුවට පස්සේ මම කල්පනා කළා මේක බොහොම හොඳ වැදගත් පොතක්. සාමුද්‍රික ශාස්ත්‍රය ගැන ගැඹුරින් දීවිච්ච පොතක්. එතකොට මේ වගේ පොතක් සිංහල බසින් මේ දක්වා ලංකාවේ කිසි කෙනෙක් ලියලා නැති පොතක්. අගේ මේ ව්‍යායාමය බොහොම හොඳයි කියලා පාඨකයෝ මට ස්තුතිවන්ත වෙනවා. ඒකෙන් මම බොහොම සතුටු වෙනවා. මම මේ කරපු ව්‍යායාමයේ බොහොම හොඳයි කියලා. කියන්නේ ගැඹුරු විෂයක්. सरल भाषावें एक इदिरिपत करोगे मे पोते सैम रेखाव गणम सविस्तरात्मक पहली कर लेते हृदय रेखाव क्या मुकद्द शीर्ष रेखाव नोद बुद्धि रेखाव क्या मुकद्द जीवन रेखाव क्या मुकद्द दैव रेखाव क्या मुकद्द जनादिवशेन रेखा बहु प्रमाण्य මේ ලේඛකයා අත්දැක බලලා ඒවා සවිස්තරාත්මකව මේ පොතේ විස්තර කරලා තියෙනවා. එතකොට මේ ශාස්ත්‍රයේ නොදන්නා කෙනෙක් හරි මේ පොත පරිශීලනය කරන ගත්තාම මුල ඉඳලම යාට ලොකු උපදේශයක් මේක ලැබෙනවා. මේ ලේඛකයා මම කියලා තමයි මේක හැමතැනම එයා සටහන් කරලා තියෙන්නේ. ඉතින් මම මේ මම කියන ඒ එයාගේ ඒ උත්තම පුරුෂාරෝණාව මම අයින් කළේ නෑ. මොකද එයා මේක ඉගැන්වීමක් කරන්නේ පාඨකයෝ නිතරම ආමතනවා මේක මේ විදිහයි අත්දැක බැලීමේ විදිහ කරලා තියෙනවා කියලා ඒ විදිහේ බොහොම පතරල ලෙස ඒ විෂය එයා ගැඹුරින් අවබෝධ කරන්න උත්සාහ කරලා තියෙනවා පාඨකයන්ට එතකොට මේක කියවන අයට ලොකු ඉගෙනීමක් ලැබෙනවා වෝදනක් ලැබෙනවා මේක ලොකු විද්‍යාවක් මේක මෙතුමා අපිට කියන්නේ මේක ඉගෙන ගන්න සත්‍ය අවබෝධ කරගන්න අනිත් එක තමාටම තමාගේ අත්ලේතු රේඛා පරීක්ෂා කර බලන්න පුළුවන්. කාටවත් පෙන්වන්න තමට අවශ්‍යයක් නැහැ මේ පොත පරිශීලනය කරාට පස්සේ. එතකොට තව ප්‍රශ්නයක් සමාජයෙන් අල්ප දැනීමක් තියෙන අය දැනුම් සම්භාරයක් දන්නවා කියලා අනිත් අයට අවබෝධ කරගන්න උත්සාහ කරන සමහරු ඉන්නවා. එතකොට ඒ අයගෙන් තමන්ට නිදහස් වෙලා මේ පොත කියවීමෙන් තමාට ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන් සාමුද්‍රික ශාස්ත්‍රය. වසර 7ක දැඩි පරිශ්‍රමයකින් පසුව තමයි මේ පොත මට මේ ආකාරයෙන් නිර්මාණය කරන්න පුළුවන් වුනේ. මම සාමාන්‍යයෙන් මේක කියවගෙන යනකොට අපි දන්නා සාමාන්‍ය වචන මේ වැකිවල තියෙනවා. නමුත් අපිට ඕන අදහස ගන්න බැරි වුණා. ඒකට මම කල්පනා කළා මොකද මෙහෙම හේතුව කියලා. එතකොට එතුමා පාවිච්චි කරලා තියෙන සාමාන්‍ය අපි දන්න වචන බොහොම ගැඹුරු අර්ථයක් ඒකේ තියෙනවා. ඊට පස්සේ මම කල්පනා කළා මේක මේ විදිහට පරිවර්තනය කරන්න බෑ හැම වචනයකම දන්නේ නැති හැම වචනයකම ඩික්ෂනරි වලින් බලලා මෙයා කරන්නේ. ඒකට මම ඩික්ෂනරි 15ක් විතර මම ඒකට සහභාගී කරගත්ත පරිශීලනය කළා. ඊට පස්සේ එක වචනයකට අදහස් 15ක් තියෙනවනේ 15ම මම ගත්තා. ඒකට අවුරුදු 3.5ක් මට ගත වුණා. භාගිදාට අපි දන්න තේරුමක් තියෙන වචනයක් අපි පාවිච්චි කරනවා ඒක භාගිදාට අපි දෙවෙනි තේරුම විතරයි ගන්නෙ. මේ ලේඛකයා ඒක පාවිච්චි කරලා තියෙන්නේ 14 වෙනි තේරුමට. එතෙන්ට ගියාට පස්සේ තමයි මේ වැකිය අපිට කෙලින් කරගන්න පුළුවන්. වැකිය හරියට ගන්න පුළුවන්. ඒ වගේ ලොකු පරිශ්‍රමයක් කරන්න වුණා. ඒ පසුබිම තුල මට මේ පොත මේ ආකාරයෙන් නිර්මාණය කරන්න හැකියාව ලැබුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ඉදිරිපත් කරන ලාඩුවස් දෘශ්‍ය කලා ප්‍රදර්ශනය සැප්තැම්බර් 16 වෙනිදා දක්වා ලයනල් වෙන්ට් කලාගාරයේදී පැවැත්වෙනවා. ශ්‍රී පාලි මණ්ඩපයේ චිත්‍රහා සැලසුම් කරණය විෂය ධාරාව හදාරන 12 දෙනෙක්ගෙන් යුක්ත ශිෂ්‍ය කණ්ඩායමකින් තමයි ලාඩුවස් කියන චිත්‍ර ප්‍රදර්ශනය නිර්මාණය වෙන්නේ. අපේ චිත්‍ර ප්‍රදර්ශනය ගත්තොත් අපි චිත්‍ර ප්‍රදර්ශනය කරන්න මූලික පසුබිම අපි හදාගන්නේ අපි මේ අවුරුදු 4ක් පුරාවටම අපි ඉගෙනගත්තු දේවල් වලින්. එතකොට චිත්‍ර කලාව හා සම්බන්ධව අපි ඉගෙනගත්තු කරුණු එතකොට අපි කර හැදෑරීම් සහ අපි විසින් ලබාගත් අත්දැකීම් මේ චිත්‍ර ප්‍රදර්ශනයේදී අපි මූලිකව පාදක කරගන්නවා නිර්මාණයන් සිදු කිරීම සඳහා. චිත්‍ර ප්‍රදර්ශනයේදී අපි paintings, sculpture, ඒ වගේම installation art කියන ප්‍රභේදයන්ගෙන් යුක්ත නිර්මාණයන් ඉදිරිපත් කිරීම සිදු වෙනවා. එතකොට නිර්මාණ සිදු කරද්දී ඒ පුද්ගලයාගේ ආත්මකථනයක් තමයි මේ නිර්මාණ තුලින් එළි දක්වන්නේ. ඒ කියන්නේ නිර්මාණකරුවන් 12 දෙනා විසින් නිර්මාණකරුවන් ඔවුන්ගේ ආත්මය දකින්නේ. නැත්නම් ඔවුන් පිළිබඳ සිතා සිටින ආකාරය පිළිබඳව තමයි 12 දෙනා නිර්මාණයන් තුලින් ගෙනෙන්නේ. එතකොට නිර්මාණ සිදු කරද්දී ඒ 12 දෙනා Tamanගේ කතාවන් ඉදිරිපත් කරන උචිතම මාධ්‍යයන් තමයි Tamanගේ නිර්මාණ කාර්ය සඳහා දායක කරගන්න ලබන්නේ. නිර්මාණ සාර්ථක කරගන්න අපිට අපේ උපදේශකවරුන් සෑහෙන රුකුලක් ලබා දුන්නා. ඒ අතර චිත්‍ර හා සැලසුම් කරන විෂය භාරව විශ්වවිද්‍යාලය තුල කටයුතු කරන නමිත ඉද්දමල්ගොඩ මහතා මතක් කළ යුතුයි. ඒ වගේම කසම් ගුණසේකර, ගයන් සමරනායක යන උපදේශකවරුන් දෙදෙනාත් අපේ මණ්ඩපයේ මණ්ඩප අධිපතිතුමාව සහ ප්‍රසංග කලා අධ්‍යනාංශයේ අංශාධිපතිතුමියවත් මතක් කරන්න ඕන. ඔවුන්ගේ දායකත්වය අපේ නිර්මාණයන් සාර්ථක කර ගැනීමට සහ අපේ මේ ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට රුකුලක් වුණා. අද දින සවස 6ට අපේ චිත්‍ර ප්‍රදර්ශනය ආරම්භ වෙනවා. ඒ වගේම හෙට දින, ඒ කියන්නේ 15 සහ 16 යන දෙදිනයන් වලත් අපේ නිර්මාණයන් ලයිනමන්ට් කලාගාරයේදී සියලුම දෙනාට දැක බලා ගන්න පුළුවන්. ඉතින් ආරාධනා කරනවා සියලුම දෙනාට එන්න. ඇවිල්ලා අපේ නිර්මාණ රස විඳින්න සහ ඔබගේ යෝජනා සහ අදහස් අප වෙත ඉදිරිපත් කරන්න. කොරණ පෝරුව දණ්ඩසිරි තිලකාරාම විහාරස්ථ ශ්‍රී ප්‍රඥාරාම දහම් පාසල විසින් සංහාරයේ දෝංකාරය නමින් සංවිධානය කරනු ලබන දැවැන්ත සිතුවම් ප්‍රදර්ශනය සැප්තැම්බර් 14, 15, 16 යන තෙදින පෙරවරු 9 සිට රාත්‍රී 7:30 දක්වා පැවැත්වීමට නියමිතයි. 1818 සිට 2018 දක්වා කාල පරාසය පුරා යටත් විජිතකරණයේ ක්‍රූරත්වය පිළිඹු කෙරෙන මෙම සංවේදී අතීතාවර්ජන සිතුවම් දැක්ම නැරඹීමට පැමිණෙන ලෙසට ශ්‍රී ප්‍රඥාරාම දහම් පාසල් සංවිධායක කමිටුව ඔබට ගෞරවයෙන් ඇරයුම් කරනවා. හිරු සුපර් ඩාන්සර් සීසන් 2 සුපර් 10 with stars තරඟය අද සහ හෙට රාත්‍රී පුරා පැය 2:00ක් ඔබ යාළුවෙන්ට. ළමයින්ට හොඳම දේ දෙන හිරු ටීවී වෙතින් ජාතියේ මහා ප්‍රාසංගික වේදිකාව මත අද රාත්‍රියේ පුරා හෝරා 2:00ක් Super Dancer Season 2 Tarangavali Nartane Pratiharya Pair Avasan Dasadena Shestre Janakanta Taru Pirivarak Samagin Nartane Yedimin Obava Utkarshe Anantayata Raganayana Hero Super Dancer Rishmita Dakbar Ada Ratri Hataitihe Sita Ratri Namai Panaspahadakwa එහෙනම් ලබන සතියේත් මේ වගේම රසවත් කලාතුරතුරු රසක් එක්ක ආට් කැෆේ සමගින් හමු වෙමු. එතෙක් ඔබට සුබ සතියක්.